වටේ ඉන්න මිනිස්සුන්ට රැයට නිදිය ගන්නත් නේ පාටි දෙමින් ලක්ල හිටගෙන ඒ හින්දා මේ ගමේ මිනිස්සුන්ට සල්ලිනේ පාරම දාලා තියන්නේ ඔව් ඒක කඩනවා නම් හදන්න බලන්න ඕන ඔතන ගිහිල්ලා මේ ප්‍රශ්නයක් වුණොත් මම ඕන වගේ කියන්නේ වට සියලු දැන් හදනවා කියලා අපේ තුමා හදුවාද ඉතින් නෑ ඩෝන් ෂවුට් ඕකේ දාරි රෙන්ඩ් කියන්න මෙතන මම කරේ බිලි කරා දෙන්න අපිට අය වහන්න මේක पालन ओके अरे मित्र अभी हम किसी बैठक कर अरे मित्र गमे खड़ा वाला कर अभी अरे मित्र गमे रखे बैठक करना मित्र लोरी लोरी अरे मैं वाहन किया कि अभी मित्र मेरे कर अभी देखो लेकिन पाँच अभी तो करंट बैरी ले अभी तो बाहर कहा पैसे अभी तो मार्जी को देखे हर होना सभी दादा करने बुलवा नहीं अभी सुहा देखने ओया दम कर इशू मत कर दे दो 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 द
මේ පාර අපි බොහොම අමාරුවෙන් අවුරුදු ගාණක් අපි මඩවල්වල ගිහිල්ලා දුක් විඳලා මේ පාරවල් හදලා අපි ගල් වැලි ඇදලා සෑහෙන මේ ගමියයි මේකට මහන්සිලා හදාගත්තා. ඒ නිසා අපිට මේ ගල් වලින් තියෙන මේ බාධකේ ඉවත් කරලා අපේ මේ පාර හදා දෙන්න. අපි මේ පොඩි කාලේ නම් මේ පාර මේ දැදුරෙන් එගම් වෙලා ගියේ. ඊට පස්සේ තමයි මේ ගම් දෙපැත්ත එකතු වෙලා මේ මහන්සි වෙලා තමයි මේ පාලම හදාගත්තේ. දැන් මේ පාලම දෙදරලා ගිහිල්ලා ආරෙන් කොන්ක්‍රීට් එක කැඩිලා පාර මේ ගෙවල් වලට හානි, ගෙවල් වල බිත්ති පුපුරලා කිසිම බලධාරියෙක් මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. උදේ 6ට පටන් ගත්තාම හැන්දෑව 7-8 වෙනකම් වැඩ කරනවා. ඒකලා රැයට මිනිස්සු එකතු වෙලා පාටි දානවා. පාටි දාලා කරලා මේ ගමේ වටේ ඉන්න මිනිස්සුන්ට රැයට නිදිය ගන්නවත් නැහැ. පාටි දෙමිල්ලක් ලැහැත් කරනවා. ඒ හින්දා මේ ගල් වල වහලා දෙන්න කියලා තමයි පිල්ලා සිටින්නේ. රිකිල්ලගමුව, පේද්දව, දෙමඩකොල්ල, රිකිල්ලගමුව ජනපදයේ, හේරත්ගමුව වගේ ගම්මාන වල ආදරණීය ගම්වැසියන් ඔවුන්ගේ උන් ඉල්ලන්නේ එක දෙයයි. උන්ට ලොකු සම්පතක් මේ රිකිල්ලගමුව සහ පේද්දව යාකරන පාලම. ඒ වගේම මේ පාර. මේ පාර සහ පාලම ආරක්ෂා කර දෙන්න කියලා තමයි උන් ඉල්ලන්නේ. උන්ගේ හඬට ඇහුම්කන් නොදුන්නු, මෙතෙක් කාලයක් ඇහුම්කන් නොදුන්නු බලධාරීන් මේ අපට පේද්දව ගම්මානේ පිහිටි ගල් කුරියකට අවසර ලබා දෙමින් ඔවුන් හිතුමතේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒ නිසාම මේ පාර අබලන් වෙනත අද අන්ත අසරණ තත්ත්වයකට මේ ජනතාව පත් වෙලා තියෙනවා. මේ පාර අබලන් වීම නිසා ඔබතුමාලා දකින්න ඇති එනකොට මාර්ගයේ දෙපස ගිලා බැහැලා තියෙන හැටි. ඔවුන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්නවා මිස ඒ පිළිබඳව අවධානය යොමු කරේ නැහැ. අපි විටින් විට සාකච්ඡා කරා, බලධාරීන් දැනුවත් කරා. නමුත් ඒ හඬට කිසි කෙනෙක් අහුන් ගන්නුන්නේ නැහැ.